පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තවත් එවැනි ප්‍රහාරයක් සැලසුම් කර තිබූ බවට විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව අනාවරණ කළා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල බරපතල ආකාරයේ විවේචනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරනවා. එක් විවේචනයක සඳහන් වුණා එක්තරා නීතිඥවරයෙක් තම සේවාදායකයෙක් සමග කරන ලද දුරකථන සංවාදයක් හින්දා අත්අඩංගුවට ගැනීම කරලා තියෙනවා කියලා. එම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙම නීතිඥවරයා සම්බන්ධව ප්‍රමාණවත් තොරතුරු සහිතව විමර්ශන ගණනාවක් කරලා තමයි මෙම අත්අඩංගුවට ගැනීම කරලා තියෙන්නේ. මේ විමර්ශනයේ අනාවරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ විමර්ශනවලට හැකි වෙලා තියෙනවා. ඒ සැලසුම් සඳහා ආධාර කළ අනුබල දුන්න සහාය දුන්න සහ ඒ සඳහා පෙළඹවීම කළ තැනැත්තන් පිළිබඳව මේ වෙන විට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. මේ වෙන විට අනාවරණය කරගෙන තියෙනවා යම් දකුණු ආසියානු කලාපයේ රටකට සිදු කරන ලැබුණු ප්‍රහාරයකින් පස්සේ එම සැකකරුවන් ශ්‍රී ලංකාව තුළ ආරක්ෂක ස්ථානයක් වශයෙන් සංගවා තබා ගැනීමට උදව් උපකාර කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙන බව. නීතිඥ සම්බන්ධයෙන් මොහුගේ සම්බන්ධතාවය මොන ආකාරයේද? බෝම්බ කරුවන් සමග එක්ව යම් යම් සංවිධාන පිහිටුවාගෙන ඒ සංවිධාන ඔස්සේ තරුණ කණ්ඩායම් හරහා අන්තවාදයේ පැතිරවීම සඳහා කටයුතු කරලා තියෙන බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මීට පෙර ඌ අත්අඩංගුවට ගෙන නොමැත්තේ යම්කිසි දේශපාලන රැකවරණයක් නිසාද කියලා පාසුකවරයෙන් පස්සේ මාස දෙකක් තුනක් ඇතුළත ගෙනලා විමර්ශන කරලා තියෙනවා. යම්කිසි අවස්ථාවකදී ඒ විමර්ශන අඩපණ වෙලා තිබුණා. නමුත් අලුතෙන් හොයාගත්ත කරුණොත් එක්ක ඒ විමර්ශන නැවත ආරම්භ කරලා ඉදිරියට කරගෙන යනවා. පාසුක ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව යම්කිසි විමර්ශන කටයුත්තක් මේ වෙලාවේ පැවැත්වෙනවද? ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතිනවද? ඇත්තටම සමාජ මාධ්‍ය දාලාවල මේ පළවෙන මත හරහා අපි විමර්ශන කරන්නේ නැහැ. අපි විමර්ශන කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එළඹෙන කරුණු මත. ඒ කරුණු අනුව මේ වෙන විට එවැනි විමර්ශනයක් නැහැ. හිටපු පොලිස් ප්‍රතිතුමා සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ අවසන් කරලා තියෙන්නේ. දැන් ඒක වෙනම කරන ලබන විමර්ශනයක්. ඒ විමර්ශන කටයුතු තව පවත්වාගෙන යනවා. චෝදනා පත්‍ර ගොනුගොල්ල නැහැ. වැඩබන පොලිස් ප්‍රතිතුමා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් බදුද්දීන්ට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වුවා. ඔහුට කිසිම චෝදනාවක් නොමැති බව සඳහන් කරමින් එතුමා විසින්ම ලිපියකුත් නිකුත් කරා. නැවත CID එකට මොහු කැඳවේ නව පැමිණිල්ලකටද නැත්නම් පෙර පැමිණිල්ලටද? පැමිණිල්ලක් නැහැ. මේ සම්බන්ධයෙන් මේ සිද්ධියට අදාළව තොරතුරු වාර්තා වෙලා තියෙන මේ බෝම්බ ප්‍රහාරයත් එක්ක එක්තරා අවස්ථාවකදී කමිටුවක් පත් කරනවා පුද්ගලයන් 3 දෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා නම් මහජනතාවට ලබා දෙන්න කියලා. ඒ පැවැත්වෙන ලද විමර්ශන වල ප්‍රතිඵලයක් හැටියට ඒ වෙන විට ඔවුන්ට විරුද්ධව තොරතුරු අනාවරණය වෙලා නැහැ කියලා වාර්තා කරලා තියෙනවා. ඒ වාර්තා සම්බන්ධයෙන් උත් මේ වෙනකොට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ මගින් විමර්ශනය කරනවා. ඇයි වැනි වාර්තාවක් දුන්නේ කියලා.